2020 මධ්‍යවාර්ෂික ජනගහන අස්තමේන්තු අනුව 2,19,19,413 දෙනෙක් සිටිනවා ජනගහනයේ. එතකොට අවුරුදු 30ට වැඩි අය ලක්ෂ 115ක් තියෙනවා. අවුරුදු 20ට වැඩි සමස්ත ජනගහනයේ ලක්ෂ 148ක් වෙනවා. ඒ වගේම අප ගිය සතියේ තීරණය කරා අවුරුදු 15,19ත් අතර අයට එන්නත් ලබා දිය යුතුයි කියලා. එම ජනගහනය 17,73,000ක් පමණ වෙනවා. ඒ වගේම අවුරුදු 12ට වැඩි විවිධ සංජානනීය ආබාධ සහ නිදන්ගත රෝගවලින් පෙළෙන දරුවන් සිටිනවා 30,000ත් 50,000ත් අතර ප්‍රමාණයක්. එතකොට මේ සියල්ලම එකතු කරාට පස්සේ ලක්ෂ 166ක් පමණ වෙනවා. ඒ කියන්නේ අපේ රටේ සමස්ත ජනගහනය වෙන ලක්ෂ 219න් 76ක් තමයි අපේ ඉලක්කය මේ මොහොත වෙනකොට එන්නත් කරලා නිමා කරන්න. එතකොට අපිට මේ වෙනකොටත් පුළුවන්කම ලැබිලා තියෙනවා අවුරුදු 20ට වැඩි අයට එන්නත ලබා දීමේ ක්‍රියාවලිය දැන් සම්පූර්ණ වශයෙන් අවසන් අදියරටම එළඹිලා තියෙනවා. ඒ වගේම අද දිනේ අප තීරණය කරා ගරු මූලාසන අරුඩ මන්ත්‍රීතුමනි දරුවන්ට එන්නත් ලබා දීම සඳහා දින නියම කරන්න. ඒ අනුව වයස අවුරුදු 12ට වැඩි ආබාධ සහ නිදන්ගත රෝගවලින් පෙළෙන දරුවන්ට මේ මාසේ 24 වෙනිදා, ඒ කියන්නේ මේ එළඹෙන සිකුරාදා දිනේ කොළඹ රිජ්ජුවේ ආර්යාල අමාරෝහලේදී එන්නත් කරණය ආරම්භ කරනවා. ඒ වගේම 27 වෙනිදා ලබන සඳුදා බස්නාහිර පළාතේ සෙසු ප්‍රදේශවල රෝහල් වලින් අවුරුදු 12ට වැඩි ආබාධ සහ නිදන්ගත අසනීප තියෙන දරුවන්ට එන්නත් ලබා දීම ආරම්භ කරනවා. ඔක්තෝබර් මාසේ 4 වන දින සිට දීප ව්‍යාප්තව ලංකාව පුරාම අවුරුදු 12ට වැඩි ආබාධ සහ නිදන්ගත රෝග තියෙන දරුවන්ට එන්නත් ලබා දීම කරනවා. ඒ සඳහා අපි ෆයිසර් එන්නත තමයි යොදා ගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වෙනකොට අප ශ්‍රී ලංකාවේ එන්නත් කරන වැඩපිළිවෙල සඳහා අවශ්‍ය වෙන සියලුම එන්නත් ඇනවුම් කරලා තියෙනවා. ඒ අතුරින් ෆයිසර් ඇරෙන්න අනිත් සියල්ල අපිට ප්‍රමාණවත් පරිදි මේ වෙනකොට ලැබිලා තියෙනවා. ෆයිසර් එන්නත තමයි ඉදිරි මාස කීපෙදී අපිට ලැබෙන්න තියෙන්නේ. ඒ සමගම අපේ රටේ එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථක ලෙස අවසන් කරන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුව අපේ තියෙනවා. මේ වෙනකොට ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 27,19,840ක්, රුසියානු නිෂ්පාදනයක් වන ස්පුට්නික් එන්නත් මාත්‍රා 3,30,000ක්, ෆයිසර් එන්නත් මාත්‍රා 10,10,430ක්, සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 26ක්, මොඩර්නා එන්නත් මාත්‍රා 15,100ක් විදිහට සමස්ත හැටියට එන්නත් 3,15,60,370ක් අපේ රටට ලැබිලා තියෙනවා. මේ එන්නත් කරන වැඩපිළිවෙලට විවිධ පාර්ශ්ව මුල ඉඳන් බාධා කරා, අගෞරව කරා, කඩාකප්පල් කරන්න උත්සාහ දැරුවා. නමුත් අධිකරු ජනාධිපතිතුමාගේ ඍජු නායකත්වය, ඒ වගේම ඍජු අධීක්ෂණය යටතේ මේ වැඩපිළිවෙල සාර්ථකත්වයට කරා ගෙනෙන්න අපිට පුළුවන්කම ලැබුණා. එහි අවසන් අදියරට අප ඇවිල්ලා තියෙනවා. ඒක නිසා තමයි මේ වෙනකොට ලංකාවේ පළවෙනි මාත්‍රාව ලබාගත් පිරිස 1,38,2,944ක් වෙනව සමස්ත ජනගහනයෙන් 62.9%ක්. මාත්‍රා දෙකම මේ වෙනකොට 1,11,24,145කට සමස්ත ජනගහනයෙන් 50.7%කට ලබා දෙන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඇත්තටම එන්නත් මාත්‍රා දෙකම ලබාගත් රටවල් ගත්තම ඉදිරියෙන් ඉන්නේ එක්සත් අරාබි එමිරාජ්‍ය 82%ක්, ඒ වගේම මහා බ්‍රිතාන්‍ය 66%ක්, ඇමරිකා එක්සත් ජනපදයේ 54%ක්, ජපානි 53%ක්, අපි 51% මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි දකුණු කොරියාව ගත්තොත් 42%යි, ඕස්ට්‍රේලියාව 38%යි. විපක්ෂ පහුගිය දිනවල ගොඩාක්ම කරදරයට ඒ කියන්නේ විමසිල්ලට භාජනය කරපු නවසීලන්ත 33%යි ගරු මූලාසන අරුඩ මන්ත්‍රීතුමනි. රුසියාවෙන්නත් මාත්‍රා දෙකම දීලා තියෙන 28%යි, තායිලන්ත 22%යි, අසල්වැසි ඉන්දියාව 15%යි, පකිස්තාන 11%යි, බංග්ලාදේශ 9%යි. නමුත් අපිට පුළුවන්කම ලැබුණා විවිධ බාධක කරදර මැදේ වුණත් මෙන්නත් කරන වැඩපිළිවෙල සාර්ථකව ඉදිරියට ගෙන යන්න. ඒ සඳහා කැපවුණු මහන්සි වුණු වෛද්‍යවරු, හෙද නිලධාරීන්, PHI මහත්වරු, මිඩ්වයිෆ් නෝන්ලා, අනිකුත් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ සියලුම දෙනා, ඒ වගේම ආරක්ෂක අංශයේ සියලුම සමාජිකයන්, ඒ වගේම අපේ රසපුත්‍ර මන්ත්‍රීතුමා සඳහන් කරා වගේ පරිපාලන ශේෂ්ත්‍රයට සම්බන්ධ වෙච්ච දිසාපතිවරු, ඔවුන් යටතේ සේවය කරන අය, ග්‍රාම සේවා මහත්වරු, ශේෂ්ත්‍ර නිලධාරීන් මේ සියලු දෙනාම අපිට ඉතාම අනර්ඝ සහයක් ලබා දුන්නා. ඒ සියලු දෙනාටම රජය වෙනුවෙනුත්, සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙනුත් අපගේ ශේෂ ප්‍රණාමය පිරිනමනවා. ඒ වගේම විපක්ෂයේ සහ කඩාකප්පල්කාරීන්ගේ විවිධ අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්නේ නැතුව එන්නත් ලබා ගැනීම සඳහා පැමිණි මේ රටේ සබුද්ධික ජනතාවටත් අපගේ ප්‍රණාමය පිරිනමනවා. අපේ ගරු
පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාරම ඇතිතුමා ඇහුවා එන්නත් වලින් අතුරු ඵලයක් ආවොත් ඒ සමාගම් එක්ක ගිවිසුම් ගත වෙලා තියෙනවද කියලා මේ හැම සමාගමක් එක්කම අප වෙන්වෙන් වශයෙන් ගිවිසුම් වලට එළඹිලා තියෙනවා විවිධ කාරණා සම්බන්ධයෙන් ඒකත් මම මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕන ඒ වගේම සෞඛ්‍ය ශාස්ත්‍රයේ අපි දන්න මෑත ඉතිහාසයේ අපේ ජීවිත කාලේ ඉතාම අසීරුම දුෂ්කරම අවාසනාවන්තම දින කිහිපයේ සති කිහිපයේ තමයි අපි පහුගිය සතියක දෙහික කාලෙදී ගෙවලා අද මේතනට ඇවිල්ලා ඉන්නේ ක්‍රමානුකූලව රටේ තත්ත්වය යහපත් බවට පත් වෙන වගේ අපිට පේනවා ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව මේ වෙනකොට 1040ක වගේ තිබුණ මට්ටම 535ක් දක්වා 160ක මට්ටමකට අඩු වෙලා තියෙනවා දැඩි සත්කාර ඒකකවල තින්න රෝගීන් ප්‍රමාණය 115 දක්වා අඩු වෙලා 115කින් අඩු වෙලා තියෙනවා රෝහල් ඇඳන් ගරු මූලාසන අරුඩ මන්ත්‍රීතුමනේ කොවිඩ් රෝගීන් සඳහා 39000ක් වෙන් කරලා තියෙනවා මේ වෙනකොට එම 39000න් 16000ක පමණයි රෝගීන් සිටින්නේ කොළඹ ජාතික රෝහලේ ඇඳන් 540න් 210ක පමණයි රෝගීන් සිටින්නේ උතුරු කොළඹ රාගම ශික්ෂණ රෝහලේ ඇඳන් 420න් ඇඳන් 185ක පමණයි රෝගීන් මේ වෙනකොට සිටින්නේ අපිට යම් අස්වැසිල්ලක් ලබා ගන්න පුළුවන් හොඳ තත්ත්වයක් උදා වෙමින් පවතිනවා ඒ වගේම අපි ඊටාම සැලකිල්ලක් දැක්වුවා ऑक्सीजन පරිභෝජනයේ පිළිබඳව අසාමාන්‍ය ලෙස ऑक्सीजन පරිභෝජනයේ ඉහළ ගිය නිසා අපිට ඉන්දියාවෙන් පවා ऑक्सीजन ගෙනීමට සිද්ධ වුණා. හැබැයි අපේ රටේ කිසිම රෝගියෙක්ට අපිට ऑक्सीजन නැතුව අසීරුතාවට පත් වෙන අප ඉඩ තිබෙන්නේ නැහැ. අපේ උපරිම ऑक्सीजन පරිභෝජනයේ තිබුණේ අගෝස්තු මාසේ 24 වෙනිදා ටොන් 134ක් විදිහටයි වාර්තා වුණේ. ඊයේ දවසේ ऑक्सीजन පරිභෝජනයේ ටොන් 64ක් දක්වා අඩු වෙලා තියෙනවා ගරු මූලාසන ආරුණ මන්ත්‍රීතුමනි. ඒක නිසා ඉන්දියාවෙන් තවදුරටත් ऑक्सीजन ගෙනීමේ අවශ්‍යතාවක් අපිට මතුවෙන්නේ නැහැ. ලබන සතියේ ඉඳන් ऑक्सीजन අපේ රටට ගෙනීම නවත්වා ගැනීමේ හැකියාවක් අපට ලැබෙනවා. ඉතින් මම හිතනවා අපි යම් ආකාරයක සුබදායි තත්වයකට පත් වෙමින් තිනවා. විශේෂයෙන්ම මේ රටේ ජනතාව ඒ වගේම සෞඛ්‍ය අංශ සේවකයන් සියලු දෙනා ලබා දුන්නු සහයෝගය නිසා ඉතින් එන්නත් කරන වැඩපිළිවෙලේ අපිට පූර්ණ ඒ ආස්වාදය එහෙම නැත්නම් එහි ප්‍රතිඵලය අපිට භුක්ති විඳින්න මම හිතන්නේ තවත් අපිට සති 6ක පමණ කාලයක් ගත වෙනවා ඒක නිසා මා ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම තරුණ තරුණියන්ට එන්නත් ලබා ගැනීමෙන් විවිධ ආබාධ ඇති වෙනවා ලිංගික දුර්වලතා ඇති වෙනවා ප්‍රජනන ශක්තිය නැති වෙනවා දරු සාපල්‍යතාව නැති වෙනවා මේ ආකාරයේ විවිධ ප්‍රචාර දියත් වීම පවතිනවා නමුත් ලෝකයේ කිසිදු තැනක පරිශ්‍රණයකින් හෝ වෙනත් කාරණයකින් සනාත වෙලා නැහැ පෙන්눔 කරලා නැහැ ඒ ආකාරයේ අවදානමක් දිනනවා කියලා ඒ වගේම ගරු ශාන්ත බණ්ඩාර මහත්තුමා පෙන්වලා දුන්නා මේ අවුරුද්දකින් ප්‍රතිශක්තිය නැති වෙනවා ශරීරයේ විවිධ ප්‍රශ්න ඇති වෙනවා කියලා විවිධ ප්‍රචාර දියත් වෙනවා හැබැයි ඒ ආකාරයේ කිසිම එන්නත් මගින් COVID-19 රෝගයට දෙන එන්නතක් මගින් හානියක් වෙනවා කියලා මේ වනතෙක් ලෝක කිසිම තැනක වෛද්‍ය විද්‍යානුකූලව පරීක්ෂණයකින් හෝ වෙනත් සාධක මගින් පෙන්වා දීමක් කරලා නැහැ ඒක නිසා අපේ රටේ තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටිනවා බය නැතුව ඇවිල්ලා එන්නත ලබා ගන්න ඒ වගේම අපි මේ සිකුරාදා ආබාධ තියෙන දරුවන්ට සහ සංජානනීය විකෘතිතා තියෙන නිදන්ගත රෝග තියෙන දරුවන්ට එන්නත් කරන්නේ පටන් ගන්නවා ඒ වගේම අපිට ඉදිරි සති කිහිපෙදී ෆයිසර් එන්නත් ප්‍රමාණය අපිට ලැබෙන ප්‍රමාණය වැඩි වෙනවා 27 වෙනිදා අපිට 31590කුත් ඔක්තෝබර් 4 වෙනිදා 304000කුත් ඔක්තෝබර් 11 වෙනිදා 304000කුත් ලැබෙනවා ඉතින් මේ ආබාධ තියෙන දරුවන්ට එන්නත් කරන්නේ ආරම්භ කිරීමත් සමගම අපිට පුළුවන් වෙයි අවුරුදු 15 සහ 20 කාණ්ඩයේ අයටත් ෆයිසර් එන්නත් ලබා ගන්න ඒ වගේම එපමණක් නෙමෙයි අපිට තුන්වෙනි මාත්‍රාවක් බූස්ටර් ડોස් එකක් ලබා දී යුතුයි කියලා නිර්දේශ කළොත් එහෙම සෞඛ්‍යංශ මගින් මිනිත්තු කාලයක් තියෙනවා එම බූස්ටර් ડોස් එක හැටියට එම තුන්වෙනි මාත්‍රාව හැටියට ෆයිසර් එන්නත ලබා දීම තමයි අපේ බලාපොරොත්තුව. ඒ සඳහාත් අවශ්‍ය වෙන ෆයිසර් එන්නත් මාත්‍රා සියල්ලම මේ වෙනකොට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ඇනවුම් කරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය ලියකියවිලි සියල්ලකටම ගිවිසුම් වලට අපි අත්සන් කරලා තියෙනවා. අපිට මේ ආකාරයට ෆයිසර් එන්නත ලබා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ අවුරුද්දේ ජනවාරි මාසයේදී අපි ඔවුන් සමග ගිවිසුම් අත්සන් කරපු නිසා දුරදිග බලලා කටයුතු කරපු නිසා ඒ සම්බන්ධයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිතුමා විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මැතිතුමා ඇතුළු ඒ සමස්ත කාර්ය මණ්ඩලයටම විශේෂ බාර අමාත්‍යවරයා හැටියට මගේ ස්තුතිය පිරිනමනවා. ඒ වගේම මේ සමස්ත වැඩපිළිවෙලේදී හැම දෙයක් පිටිපස්සේ මේ එකින් එක ඉඳලා හොයලා බලලා එන්නත් ආවද ගෙනාවද යවුවද අඩුනම් ඇයි ආපුටගේ යවන්න පරක්කුනේ මේ හැම එකේ හැම දෙයක් ගැනම එකින් එකට කරුණු විමසලා අපිව දහිරිමත් කරපු අපේ පිටිපස්සෙන් හිටිය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් මම හිතන්නේ අපේ ස්තුතිය පිරිනමන්න ඕන ඒක ගොඩක් අයට පේන දෙයක් නෙමේ නමුත් මේ විශේෂ බාර අමාත්‍යවරයා හැටියට මම විශේෂයෙන් ප්‍රකාශ කරන්න ඕන මේ ගරු සභාවට එතුමා මේ හැම දෙයක්ම පෞද්ගලිකව අධීක්ෂණය කරලා අපිට ඕන වෙලාවක පැවිසි අතර දුරකථනයට එතුමගේ කතා කරලා ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න අවස්ථාව දීලා තියෙනවා ඒ අනුව තමයි අද මේ එන්නත් කරන වැඩපිළිවෙලේ සාර්ථකත්වයට ළඟා වෙන්න පුළුවන්කම ලැබුණේ.